Vehicle Clinic. අපි අද මහදුර්ග මහත්මයාත් එක්ක කතා බහ කරන්න පටන් ගත්තේ එන්ජිම ගැන වාහනයක. මේ මහදුර්ග මහත්මයා අපි කතා කළා වාහනයක එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැත්නම් ඒකට හේතු මොනවද කියලා. ඒ වගේම අපිට බහුතරයක් දෙනාට මුණ ගැහෙන ගැටලුව තමයි අනිත් එක ඕවර්හීට් වෙන එක. ඒක ගැනත් අපි කතා කළා බොහොම සරලව. අපි ඉදිරි දවසක අපි මේවා ගැන සම්පූර්ණම දවසක් කතා බහ කරමු. මහදුර්ග මහත්මයා අනිත් ප්‍රශ්නේ තමයි ධාවනීය වෙන එන්ජිමක් නැත්නම් ස්ටාර්ට් වෙලා තියෙන එන්ජිමක් එකපාරටම නවතිනවා. මේකට මොන වගේ හේතුද බලපාන්නේ? ඔව් ක්‍රිෂාන්, එන්ජින් එකක් නවතින ප්‍රධාන වශයෙන් බලපාන කරුණු ටික අපි මෙතෙන්දී කතා කරොත් පළවෙනි එකම තමයි ක්‍රිෂාන් මේ ඉන්ධන අවසන් වීම නිසා අපි ඒ පිළිබඳව නිසි අවධානයක් නොමැති වීම තුළින් හෝ එසේත් නැත්නම් අපගේ ෆුවෙල් ඉන්ඩිකේටර් එකේ ප්‍රශ්නයක් තිබුණොත් ඒ හේතුව නිසා වාහනය එන්ජින් එක නවතින්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් ඇත්තටම එන්ජින් එක හා සම්බන්ධ කොටස්වල දෝෂයක් නිසාත් මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් යම් කිසි දෝෂයක් නිසා සමහර එන්ජින් වල ටෙම්පරේචර් එක වැඩිවීම නිසා හෝ එහෙම නැත්නම් අනෙකුත් දෝෂයන් නිසා වර්තමාන සමහර වාහනවල සේෆ්ටි එක සඳහා එන්ජින් එක ඒ කියන්නේ එන්ජින් එක ෂට් ඩවුන් කරන පද්ධතියෙන් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකත් ඔබේ වාහනේ එන්ජින් එක ක්‍රියාවිරහිත වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ගත්තොත් පද්ධතියේ ෆුවෙල් සිස්ටම් එකේ ප්‍රශ්නයක් තිබුණොත් ෆුවෙල් පම්ප් එක්වරම වැඩ ක්‍රියා විරහිත වුණොත් එහෙම නැත්නම් ඒ අදාළ ප්‍රෙෂර් එකට අවශ්‍ය ප්‍රෙෂර් එක ලබා දෙන්නේ නැති වුණොත් ෆුවෙල් ෆිල්ටර්ස් වල ප්‍රශ්නයක් වුණොත් ඊට අමතරව අපි විශේෂයෙන් ගත්තොත් මේ ස්පාර්ක් ප්ලග් වල ප්‍රශ්නයකදී ඉග්නිෂන් කොයිල් වල ප්‍රශ්නයක් ඇති වුණොත් හෝ වයරින් පද්ධතියේ සහ අපි මෙතෙන්දී විශේෂයෙන් කතා කරන්නේ එන්ජින් එක ගැන කතා කරන නිසා ක්‍රිෂාන් මෙතෙන්දී අපි කතා කරන්නේ එන්ජින් එක හා සම්බන්ධ කොටස් ගැන පමණයි. නැත්නම් කෙනෙකුට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නෑ මගේ වාහනේ මෙන්න මේ ප්‍රශ්න නිසා මේ එන්ජින් එක නැවතුණා කියලා. අපි මෙතෙන්දී කතා කරන්නේ ප්‍රධාන වශයෙන් එන්ජින් එකේ කොටස් වල අඩුපාඩු නිසා එන්ජින් එකක් නැවතී යාමට ඇති වෙන්න පුළුවන් කරුණු ගැන තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. ඉතින් විශේෂයෙන් එන්ජින් එක නිසි කාලයේදී සර්විස් කරලා නොතිබීම තුලිනුත් එන්ජින් එකක් නවතින්න පුළුවන්. ඉතින් මේ වගේ කරුණු ගණනාවක් මේකට බලපානවා. අපි ඉදිරි වැඩසටහනකදී ක්‍රිෂාන් මේ පිළිබඳව සවිස්තරාත්මකව කතා කරමු. මොකද මං හිතනවා මේ අපි ඇත්තටම අද දවසේ කරේ බොහොම මේ ප්‍රධාන කරුණු ටික ප්‍රධාන වශයෙන් ඇත්තටම එක මාතෘකාවක් අරගෙන ඒ මාතෘකාව යටතේ මාතෘකා ගණනාවක් නම් ටිකක් කිව්වා විතරක් වගේ දෙයක් තමයි අද දවසේ අපි කරේ. ඉතින් අපි ඉදිරි වැඩසටහනකදී සවිස්තරාත්මකව මේ ගැන කතා කරමු. හොඳයි. අපි ඉදිරියේදී මෙන්ම කතා කරමු වාහනයක එන්ජිම ස්ටාර්ට් නොවෙන්නේ ඇයි, ඕවර්හීට් වෙන්නේ ඇයි, එතකොට මහතුගේ මහත්මයක් ඔය වගේම ධාවනය වෙන එන්ජිමක් නතර වෙන්නේ ඇයි, මේවට හේතුකුව මේ හේතු එකින් එක අපි කතා බහ කරමු. අදත් අපේ වෙලාව අවසන් වෙලා තියෙනවා. හවස 6ට කිට්ටුයි. අපි යන්නත් ඕනේ දැන්. ඊට කලින් මේ අපි මතක් කරමු අපේ WhatsApp Viber අංකය 077 10 98 88. ඉදිරි ආපහු සෙනසුරාදා මුණ ගැහෙනකන් ඔබට ගැටලුවක් තිබුණොත් ඔය අංකයට WhatsApp Viber පණිවිඩයක් දෙලා තියන්න. අපිට හම්බ වෙනවා. අපි සෙනසුරාදා මුණ ගැහුණු ගමන්ම ඔබට ඔබේ ඒ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්නම්. හරි. එහෙමනම් අදත් අපි මේ පෑ දෙක පුරා කතා බහ කළා ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු රංජිත් මහතුරුගේ මහත්මයා සමගින්, එවැගේම අනිත් විශේෂඥයන් සමගිනුත් කතා බහ කළා. හැමදාමත් අපිත් එක්ක ඉන්න මහතුරුගේ මහත්මයා ලබන සෙනසුරාදා හවස 4 වෙනකොට vehicle clinic එකට එනවා. ඒකෙන්ද ඔබටත් දෙන්න ආරාධනා කරනවා. ඉතින් මහතුරුගේ මහත්මයා බොහොම ස්තුතියි වටිනා කාලය වැය කරලා vehicle clinic එකට ආවට අදත්. බොහොම ස්තුතියි ක්‍රිෂාන්. අපි හැමෝම ලබන සෙනසුරාදා හිතෙක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ කිසිම වෙලාවක මග නවතින්නත් නොලැබේවා, මග වරදින්නත් ඔබට ඉඩක් නොවේවා කියලා. vehicle clinic එකත් එක්ක හිටියොත් කිසිම වෙලාවක මග වරදින්නෙත් නැහැ, මග නවතින්නෙත් නැහැ ඔබ සහ ඔබේ වාහනය.